අයිබෝ recording.lk YouTube නාලිකාව හරහා අද දිනේදී අපි ඔබත් සමග දැනුම බෙදාගන්නේ භෞතික සැප පිළිබඳව. භෞතික සැප අපේ කේන්දරේ භාවයන්ගේ පිහිටීම්වල කොයි ආකාරයෙන් අපිට ළඟා වෙනවාද කියන කාරණේ පිළිබඳ තමයි අද දිනේදී අපි ඔබත් සමග සාකච්ඡා කරන්නේ. සැප සියලු දෙනාම සැප කැමති තත්වයක් නේ පවතින්නේ. එහෙනම් ඒ සැපත වෙනුවෙන් කොයි ආකාරයට තමගේ ජන්ම පත්‍රවල බලයන් ක්‍රියාත්මක වෙනවාද කියලා දැනගන්නට හැමෝම කැමතියි. එහෙනම් අද ඒ වටිනා මාතෘකාව ඔස්සේ තමයි අපි ඔබට කරුණුගෙන හැර දක්වන්නේ භෞතික සැපය. භෞතික සැපය පිළිබඳව කතා බහ කරනකොට සැපය පිළිබඳව අදාළත්වය පවතින ග්‍රහයා පිළිබඳව කතා කරනකොට ඒ සැපය පිළිබඳව පෙන්වන්නේ සිකුරුගේ බලය. ඒ කියන්නේ භෞතික සැපේ ප්‍රධාන නියෝජනය කරන්නේ සිකුරුගේ බලයත් එක්ක. ඒ தත්ත්වය තුළ අපිට බලන්නට පුළුවන් මේ පුද්ගලයාගේ හතරවැන්න. හතරවැන්නත් මේ සැපත සැපය පිළිබඳව කියවෙන කියවීමක් සහිතයි. කේන්දරේ පූර්ව වශයෙන් කරන ලද පුණ්‍ය කර්මවල බල මහිමයත් සැපතට අදාළයි. එහෙනම් අපිට සැපත පිළිබඳව කතා කරනකොට සිකුරුගේ බලයත්, කේන්දරේ හතරවැන්නේ බලයත්, කේන්දරේ දෙවැන්නේ බලයත් ඉතාමත්ම වැදගත් වෙනවා. අපිට විග්‍රහ කරගන්නට කවරාකාර සැපතක උරුමකරුවෙක්ද මේ පුද්ගලයා කියන කාරණේ පිළිබඳව විශ්ලේෂණය කරගන්නට මේ කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා. සැප විඳින්නට සිකුරුගේ බලවන්තභාවය ඉතාමත්ම වැදගත්. සැප විඳින තැනැත්තෙකු බවට පත්වන්නේ ඒ සිකුරුගේ බලයත් එක්ක. සැපේ තියෙන්නට ඕනි යම්කිසි විදියකින් සැපත කියන දේ මනසටත් දැනෙන දෙයක්නේ. ඒ කියන්නේ මනසින් සතුට සම්පෘප්තිය තෘප්තිමත් වීම විඳින ගමන් තමයි මේ සැපත විඳින්නට ඕන. එවිට තමයි මේ සැපත සම්පූර්ණ සැපයක් බවට පත් වෙන්නේ. මනස කියන දේ සැපත් එක්ක ඍජුවම සහ වැඩි වශයෙන්ම සම්බන්ධ දෙයක්. සැපත කොතරම් ලැබුණත් වැඩක් නැහැ මනසෙන් තෘප්තිමත් භාවයකට පත් වෙන්නේ නැත්නම්. එහෙනම් සැපේ මානසික සම්පෘප්තිය පිළිබඳව විග්‍රහ කරනකොට එහෙම නැත්නම් මේ පිළිබඳව සාකච්ඡා කරනකොට වැදගත්ම වෙන ග්‍රහයා තමයි චන්ද්‍රයා. චන්ද්‍රයාගේ බලවන්තභාවය පරීක්ෂා කිරීම ඉතාමත්ම වැදගත් මේ සැපත පිළිබඳව කතා බහ කරනකොට. මොකද මනස මූලිකව මේ සැපත පුද්ගලයා විසින් විඳින දෙයක් බවට පත්වන නිසා. ඊළඟට වැදගත්ම තත්වයක් පෙන්වන්නේ ගුරු. ගුරු මගින් සතුට, අධ්‍යාත්මික සැපත, එහෙම නැත්නම් අධ්‍යාත්මික සුවය කියන දේ පෙන්නුම් කරනවා. ඒ නිසා සතුට විඳින්නට ගුරුගේ බලය අවශ්‍යයි. අධ්‍යාත්මිකව සැප ලබන්නට ගුරුගේ බලය අවශ්‍යයි. එහෙනම් මේ සතුට සැපත ගැන කතා කරද්දී අපිට ඉවත් කරන්නට බැරි ග්‍රහයක් බවට, එහෙම නැත්නම් බලවන්තව කේන්ද්‍රයේ තිබිය යුතු ග්‍රහයක් බවට ගුරුපත් වෙනවා. ගුරු තුල ඒ කාරණා ගැප් වෙන නිසා. ඊළඟට අපි බැලුවොත් එහෙම ඔබ දන්නවා යෝගකාරකයා ගැන. ඔබ අසය ඇති යෝගකාරකයා ගැන. විවිධාකාර ප්‍රතිකර්ම ක්‍රමවේදයන් යෝගකාරකය ආශ්‍රිතව සිදු කරනවානේ. එතකොට මෙන්න මේ යෝගකාරක ග්‍රහය. යෝගකාරක ග්‍රහය කියලා කියන්නේ සියලු වාසනා ගුණ දෙන தත්ත්වය පෙන්වන தත්ත්වයේ තියෙන ග්‍රහය. එහෙනම් මේ ග්‍රහයාටත් තියෙනවා බලයක් පුද්ගලයාට සැප ලබා දෙන්න. සියලු වාසනාවත් එක්ක ඒ පුද්ගලයාගේ සැපවන්ත ජීවිතයට දායක වෙන්නට යෝගකාරක ග්‍රහයාගේ බලය ඉතාමත් වැදගත්. එහෙනම් මේ යෝගකාරකයා තමාට කොයි ආකාරයෙන් කේන්දර යන උපකාරී බලයක් නිර්මාණය කරනවාද කියන කාරණය ඔබ විසින් දැනගත යුතුයි. එහෙනම් මේ යෝගකාරක ග්‍රහයාගේ බලවන්තභාවය ඉතාමත්ම වැදගත් ජීවිතයේ සැප විඳින්නට. මේ නිසා සැප සම්පත පිළිබඳව වගවීමක් තියෙනවා මේ යෝගකාරක ග්‍රහයාට.
අපි කේන්දරේ මේ සිකුරුගේ බලය පිළිබඳව සාකච්ඡා කරාට ඒ බලයට සීමා නොවි කේන්දරේ හතරවැනි තාමත්ම වැදගත් භාවයක් තියෙන බග ඔබට පැහැදිලි ඇති මේ සැපත සැප ලැබීම පිළිබඳව ඊළඟට පෙර කරන ලද පින් පෙන්වන වැදගත්ම ස්ථානයක් වන දෙවැන්නේ බලය සැප විඳින්නට ඉතාමත්ම අවශ්‍ය ස්ථානයක් බවට පත් වෙනවා බලවන්තව පිහිටිය යුතු ස්ථානයක් බවට පත් වෙනවා සිකුරුගේ බලය සේම සැපේ මානසික තෘප්තිය ලබා දෙන චන්ද්‍රයා ඉතාමත්ම වැදගත් වෙනවා සැප ලබන පුද්ගලයා මානසිකවත් ඒ සැප නිසි පරිදි තෘප්ත කරගන්නට අනිවාර්යයෙන්ම චන්ද්‍රයාගේ බලය කියන එක වැදගත් භාවයක් පවතිනවා ඊළඟට ගුරු කියලා කියන්නේ මේ සතුට අධ්‍යාත්මික සැපත ලබා දෙන ග්‍රහයා බවට පත් වෙන නිසා ගුරුගේ ක්‍රියාකාරීත්වයත් සැප විඳින්නට ඉතාමත්ම අවශ්‍ය තත්ත්වය පෙන්වන ග්‍රහයෙක් බවට පත් වෙනවා සහ ඒ ගුරු බලවන්තව හිටීම තුළ පුද්ගලයාට සැපත කියන දේ සතුට කියන දේ නිරන්තරයෙන් ළඟා වෙන ස්වභාවික ග්‍රහයෙක් බවට පත් වෙනවා ඊළඟට යෝගකාරකයා යෝගකාරක ග්‍රහයාගේ බලවන්තභාවය සියලු වාසනාවත් එක්ක පුද්ගලයා සතුටටපත් වීම සැපතටපත් වීම සිද්ධ වෙනවා. ඒ වාසනා ගුණය ඇති කරන මේ යෝගකාරකයාගේ බලය සැප සම්පත පිළිබඳව වගවීමක් නියෝජනය කරන ප්‍රබලතාවයක් දක්වන තත්වයක් වෙන නිසා ඔබගේ කේන්දරයේ අනුව යෝගකාරක ග්‍රහයා දැනගෙන ඒ අනුව සුදුසු පරිදි කටයුතු කිරීම තාමත්ම වැදගත් වෙනවා. මේ පුද්ගලයාගේ සැප ලැබීම සම්බන්ධයෙන් කතා බහ කරද්දී කේන්දරයේ ධනස්ථානය ඒ කියන්නේ දෙවැන්න ධනස්ථානය විදිහටත් ඉතාමත්ම වැදගත් තත්ත්වයේ භාවයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට කේන්දරයේ අයස්ථානය ඒ කියන්නේ 11 වැන්න මෙන්න මේ 11 වැන්නේ ක්‍රියාකාරී භාවයත් ඔබට කොතරම් ලැබෙනවද ලැබීම් කොයි ආකාරයෙන් වෙනවද ඔබගේ අය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ එයත් වැදගත් ඔබ කොච්චර සැප විඳිනවාද කියන එක තීරණය වෙන්නට. එහෙනම් මේ 11 වැන්න ඉතාමත්ම වැදගත් භාවයක් බවට පත් වෙනවා. අට අධිපතියා අයස්ථානේ ඒ කියන්නේ 11 වැන්න හා සම්බන්ධතාවය ඉතාමත්ම වැදගත්. එතකොට මේ අට අධිපතියා මගිනුත් ධනය පිළිබඳව ලැබීම් ඇති කිරීම පිළිබඳව හේතු නිර්මාණය කරන නිසා 11 වැන්නත් එක්ක සම්බන්ධතාවයේ යෝග වීමක් වෙන්නට පුළුවන් පරිවර්තනයක් වෙන්නට පුළුවන් ඒ අන්න ඒ ආකාරයට වෙනත් ආකාරයක සම්බදියාවක් වෙන්න පුළුවන් දෘෂ්ටියක් වෙන්නට පුළුවන් එතකොට මෙන්න මේ ආකාරයට මේ දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අට අධිපතියා අයස්ථාන අධිපති ඒ කියන්නේ 11 වැන්නාධිපති අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දෙවැන්නාධිපතියා 11 වැන්නාධිපති අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අන්න ඒ සම්බන්ධතාවයත් ඉතාමත්ම වැදගත් කේන්දරේ අපි පරීක්ෂා කරනකොට මේ සැපත පිළිබඳව පුද්ගලයාගේ හඳුනා ගැනීමක් කරන්නට කේන්දරේ 3 වැන්න 3 වැන්න කියලා කියන්නේ සහජ දක්ෂතාවයන් කෞශල්‍යතාවයන් පෙන්වන ස්ථානය එතකොට මෙන්න මේ 3 වැන්න 10 වැන්න කියලා කියන්නේ වෘත්තීමේ හැකියාව පෙන්වන තැන එතකොට කේන්දරයේ මේ සහජ දක්ෂතාවයන් පෙන්වන තැන වෘත්තීමේ හැකියාවන් පෙන්වන තැන ඉතාමත්ම වැදගත් පුද්ගලයාගේ සැපත ලැබීම සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් දක්වනකොට එතකොට 5 වැන්නේ සහජ කුසලතාවයන් වෘත්තීමේ හැකියාවන් වල අභ්‍යන්තර ගුණයන් පෙන්වනවා එතකොට මෙන්න මේ අන්තර් සම්බන්ධතාවය ප්‍රබලව පවතිනවා නම් ඒ පුද්ගලයාට සැප ලබා ගන්නට හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට පුද්ගලයා සැප විඳින්නට තියෙන ඒ භවයේදී සැප විඳින්නට තියෙනවා නම් මෙන්න මේ කරුණු ආශ්‍රිතව අපි විවිධාකාර විශ්ලේෂණයන් කිරීම තුළ අපිට හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා මේ තත්ත්වයේ සිටපු පුද්ගලයෙක් වුණත් මේ පුද්ගලයා අනාගතයේදී හෝ සැප ලබන්නට උරුමකමක් තියෙන පුද්ගලයෙක් බවට එහෙනම් මේ කරුණු කාරණා ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂාවේදී ඔබගේ ඒ තියෙන තත්ත්වෙන් ඉදිරියට යන්නට වෙරදරන උත්සාහයේදී ඔබගේ ජීවිතයට උපකාරයක් කරගන්න ඔබ ඉදිරියේදී සැප ලබන පුද්ගලයෙකු ලෙස ඔබට මේ ජන්ම පත්‍රයෙන් උරුම වෙලා තියෙනවා නම් ඒ සැපත විඳින්නට ඔබ සූදානම් වෙන්න එහෙනම් ඊටත්
ඔබට ආශිංසනය කරමින් ආශිර්වාදේ කරමින් අද දිනේදී අපි recording.lk YouTube නාලිකාවෙන් ඔබෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබට සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා ආයුබෝවන්.